සීගිරි පර්වතයේ මත පිහිටි තටාකයට ජලය රැගෙන ගියේ කෙසේද යන්න තවමත් සොයාගෙන නැහැ. ජල තටාකයේ නොසිඳෙන ජල උල්පතක් පැවතියද මේ දිනවල පවතින අධික නියඟයෙන් ඒ මුළුමනින්ම සිඳී ගොස් තිබෙනවා. තටාකයේ පතුලේ රොන්මඩ ඉවත් කර පවිත්‍ර කිරීම හා එහි අවට බැමි ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දැන් සිදු කරනවා. දැඩි නියඟයෙන් සීගිරිය බලකොටුවේ පිටත දිය අගල හැර සෙසු සියලු පොකුණු සිඳී ගොසින් ගලින් නිර්මාණය වී ඇති මෙම තටාකය සීගිරි රාජධානි සමයේ නාන තටාකයක් ලෙස භාවිත කරන්නට ඇති බවටයි පුරාවිද්‍යා නිලධාරීන් විශ්වාස කරන්නේ. සීගිරි ගලමුදුනේ පොකුණු කීපයක් තියෙනවා. ඒ පොකුණු අතරින් සීගිරි ගලමුදුනට ජලය රැගෙන ආවේ කොහොමද කියන එක නම් අපිට තාම ප්‍රශ්නයක්. නමුත් මේකේ පොකුණේ ජලෙ හිඳුනේ නැහැ. මෙවර තමයි හිඳුනේ. දැන් අපි මේකේ තිබුණ පස් ඉවත් කරා. උඩින් හොදගෙන ආපු පස් තමයි තිබුණේ. ඒවා ඉවත් කරලා දැන් මේ දැම්ම සංරක්ෂණය කරන්න තමයි ලෑස්ති. වැස්සත් එක්ක මේ තටාකයේ පස් පිරලා තිබ්බා. අපි දැන් කරන්නේ කොටස් වශයෙන් ඒ පස් ටික ඉවත් කරන. දැන් අපි 180කට වැඩි පැත්ත පස් ඉවත් කරලා තියෙනවා. තව කොටසක් තියෙනවා. ඒකේ පස් ටිකත් අපි ඉතාමත් නුදුරේදී ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂයේ තමයි අපිට ගොඩක් වෙලාවට අවස්ථාව ලැබුණේ සමහර ස්ථානවල ඒ තියෙන පස් ඉවත් කිරීමේ අවස්ථාව. ඉතින් ඒ අනුව තමයි අපි මේ වර්ෂයේදී ඒ පස් ටික ඉවත් කරනු ලබන්නේ.